රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ යම් ගෞරවයක් තියෙනවා විශේෂයෙන් මේ අරගලයෙන් පස්සේ රට අස්ථාවර වෙන්න නොදී නීති ආධිපත්‍යය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඇත්ත වශයෙන් දැන් එතුමා ජනාධිපති වුණා. දැන් ආපහු මේ 2024 ජනාධිපතිවරණයට ඉල්ලනවා. අනිත් පැත්තෙන් ඔහුගේ ගෝලයා වෙච්ච සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉල්ලනවා. ඉතින් තාත්තයි පුතයි වගේ මේ දෙන්නට එකතු වුණා නම් UMP ආණ්ඩුවක් නේ හැදෙන්නේ. ඕක තේරෙන්නේ නැද්ද මේ ගොල්ලන්ට? ඔය කියනවා සජිත් තනින් කරන්න පුළුවන්ද? රට තියෙන්නේ ඔය කියන විදියට බංකොලොත් වෙලා නන්නත්තර වෙලා හුස්ම ගන්න බැරි තැනක නම් මේ ඔක්කොම එකතු වෙලා මොකද කරන්න ඕනේ? ඉස්සලා මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් විදියට මේ රට හදලා දෙන්න එපා. මේ ගොල්ලන්ගේ මේ කයිවාරු අහලා මගේ අම්මගේ කයිවාරු ගහන වෙලාවල් වල ස්පෙලටියක් හදනවා අද වෙලාවට කොස් කන රටේ මිනිස්සු. අනෙක් පැත්තෙන් ජනසයි මුක්ති පෙරමුණ මම දැක්ක පහුගිය ටිකේම රතු සහෝදරයන්ගේ ඇන්චෝ පැන්චෝ අපට කරන අපහාස ශේෂෙන් මේ ජනාධිපතිවරණෙදි මේ වෛරය වපුරන එක නවත්තලා වහාම යම් විවෘත සංවාදයකට ආ යුතුයි. මොකද මේ කියන බොරු කරන අපහාස සහ අපරාධ විතරක් නෙමෙයි තරුණ පරම්පරාව නොමග යවීම නිසා ඇත්ත වශයෙන්ම අපි හැමෝගෙම ජීවිත තියෙන අනතුරක